ආයිබෝවන් සුබ දවසක් වේවා සාදරයෙන් පිළිගන්නවා සිංහල එක්ස්ප්ලෝරර් YouTube නාලිකාවට. ඉතින් මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා රටවිරුවන් සඳහා අස්වැසුම ලබා ගන්න කොහොමද, ඒ වගේම දේවනාදීර සඳහා අස්වැසුම අයදුම් පත්‍ර කැඳවලා තියෙනවා. එතකොට මේ වීඩියෝ එකෙන් කතා කරනවා අපි මේ අස්වැසුම අයදුම් පත්‍ර දෙවන වටේ සඳහා හරියටම කොහොමද කම්ප්ලීට් කරන්න කියලා. ඉතින් එතකොට රටවිරුවන් පමණක් නෙමෙයි ශ්‍රී ලංකාවේ ඉන්න ඔයාලටත් මේ අස්වැසුම මෙතනදී ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතනදී පළවෙනි වතාවේදී අස්වැසුමට ඉල්ලලා රිජෙක්ට් වෙච්ච අයට ගන්න පුළුවන්. ඒ වගේම දෙවනි වතේට නැවත ඇප්ලයි කරන්න පුළුවන් පළවෙනි වටය සඳහා. එතකොට මෙතන රට ඉන්න අයට රටවිරුවන්ට අස්වැසුම ලබා ගැනීමේදී යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා, රට ඉන්නව නම් අස්වැසුම ලබා දෙන්නේ නැහැ කියලා ගොඩක් දෙනෙක් පහලින් කමෙන්ට් කරලා තිබ්බා අපේ කලින් වීඩියෝ එකේදී. එතකොට ඔයාලා දැනටමත් රට ඉන්නව නම් ඔයාලගේ පවුලේ කෙනෙක්ට අස්වැසුම ඇප්ලයි කරලා බලන්න පුළුවන් දෙවනි වටේට. එහෙමත් නැත්නම් ඔයා රට ගිහිල්ලා ලංකාවට ඇවිත් ඉන්න කෙනෙක් නම් එතනදී කිසිම ප්‍රශ්නයක් නැතුව ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් එතකොට අපි බලමු කොහොමද ඇප්ලිකේෂන් එක පුරවලා යවන්නේ කියලා. මුලින්ම ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ඕන නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නා ලින්ක් එක, මේ ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒජ් ඔෆිස් වලින් ලබා ගන්නත් පුළුවන්. ඉතින් එතකොට ඔයාලට මේ ඇප්ලිකේෂන් එක මම පුරවන විදි කියන්නම්. සුභසාධක ප්‍රතිලාප මණ්ඩලය මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය ඔන්න එතකොට සඳහන් කරලා තියෙනවා. සුභසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුසු තැනැත්තන් හඳුනා ගැනීම 2024. එතකොට 2024 වර්ෂයට අදාළව දෙවනවර අයදුම් කිරීමේ පත්‍රය තමයි මේ බලාගන්න පුළුවන් වෙන්නේ ඇප්ලිකේෂන් එක. එතකොට ඔන්න සඳහන් කරලම තියෙනවා අස්වැසුම ආදර්ශ අයදුම් පත්‍රය දෙවන අදියර කියලා. මෙන්න මේ කොටස කාර්යාලීය ප්‍රයෝජන සඳහා තියෙන ඒ කොටස ඔයාලා ෆිල් කරන්න එපා. එතකොට මෙන්න මෙතනින්දන් තමයි ඔයාලට ෆිල් කරන්න පටන් ගන්න තියෙන්නේ. මෙතනදී සඳහන් කරන්න ඕන අනිවාර්යයෙන්ම නිවැරදි තොරතුරු ලබා දෙන්න. ඒ වගේම මේ ඇප්ලිකේෂන් එක පුරවනකොට මේක හරියටම පුරවන්න, එහෙම නැත්නම් ඔයාලා රිජෙක්ට් වෙන්න පුළුවන් නැවතවතාවක්. මොකද මේක දෙවනවර දෙවන අදියර. එතකොට පළවෙනි අදියර තියලා මේ දෙවන අදියර තමයි තියෙන්නේ. මෙතනින් පස්සේ නැවත අදියරක් නැහැ. ඒ නිසා මේක හරියටම කම්ප්ලීට් කරන්න. ඔන්න එතකොට දැනටමත් ආයදුම් කරුට හෝ පවුලේ සමාජිකයෙකුට QR කේතයක් හෝ එච් අංකයක් තිබේද කියලා අහලා තියෙනවා. මේ කියන්නේ ඔයාලා දෙවෙනි වර ඉල්ලනවා නම්, ඒ කියන්නේ පළවෙනි පාර ඉල්ලලා අස්වැසුම තිබිලා දෙවෙනි වර ඉල්ලනවා නම්, එහෙම නැත්නම් කලින් අස්වැසුම තිබිලා අස්වැසුම කපලා නැවත ඉල්ලනවා නම් මේ වගේ QR කෝඩ් එකක් ඔයා ළඟ තිබෙන්න පුළුවන්. ඉතින් එහෙම ඔයා දෙවෙනි වරට නම් ඉල්ලන්නේ පළවෙනි වර ඉල්ලලා එතන yes කියලා දෙන්න. ඉතින් ඒ yes එහෙම නැත්නම් මේ ඔව් කියන එක උඩ හරි ලකුණක් යොදන්න. එහෙම නැතු ඔයා පළවෙනි පාරට නම් ඉල්ලන්නේ මෙන්න මේ නැත කියන එක දෙන්න. එතකොට ඔයා දුන්නේ මේ ඔව් කියන එක නම් ඔයාට ඔයාගේ එච් එච් අංකය මෙන්න මෙතන මේ තීරුවේ සඳහන් කරන්න ඕනේ. එහෙමත් නැත්නම් එච් එච් අංකයට අදාළ ජාතික හැඳුනුම්පත් අංකය මෙන්න මේ කොටු ටිකේ යොදන්න ඕන. ඉතින් එහෙම කරන්නේ ඔයා අස්වැසුම කලින් ඉල්ලලා ඔයාට QR කෝඩ් එකක් හරි එහෙම නැත්නම් එච් එච් අංකයක් හරි තිබ්බ පුද්ගලෙක් නම් විතරයි. එතකොට ඔයාට නැත්නම් මේ නැත කියන තීරුවේ කෙලින්ම හරි ලකුණ යොදන්න පුළුවන්. එතකොට මේක පුරවන්න අවශ්‍ය නැහැ. ඒ වගේම මෙන්න මේ කොටස හැමෝම පුරවන්න ඕනේ. වැඩසටහන පිළිබඳව දැනුම් දිය යුතු භාෂාව ඉංග්‍රීසි භාෂාවෙන්ද එහෙම නැත්නම් තමිල් වලින්ද සිංහලෙන්ද ඕනි කියලා මෙන්න මෙතන භාෂාව ෆිල් කරන්න. එතකොට ඉදිරියේදී අප්ඩේට් වෙන තොරතුරු ඔයාලට ඒ භාෂාවෙන් ලබා ගන්න පුළුවන්. ඊළඟ කොටස ආ කොටස මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා ආයුධම් කරුගේ තොරතුරු. අපි මුලින්ම බැලුවේ මූලික තොරතුරු, දැන් තමයි ආයුධම් කරුගේ තොරතුරු වලට එන්නේ. ඔන්න මේ තොරතුරු ටික හරියටම පුරවන්න ඕන ඔයාලා. මුලින්ම අහලා තියෙනවා ආයුධම් කරුගේ සම්පූර්ණ නම. ඉතින් මෙතනදී මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්ම සම්පූර්ණ නම වාසගම සමග නම දෙන්න ඕනේ. මුල් අකුරු සමග නෙමෙයි, වාසගම සමග නම දෙන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් තමයි ඉල්ලලා තියෙන්නේ. ඉතින් එතකොට ඉංග්‍රීසි භාෂාවෙන් සපයන්නත් ඕනේ. ඒ වගේම අනිවාර්යයෙන්ම මතක් කරලම ඉංග්‍රීසි කැපිටල් අකුරින් වාසගමත් එක්ක නම අනිවාර්යෙන් ෆිල් කරන්න මේ ආයුධම් පත යොමු කරන ආයුධම් කරුගේ. ඊට පස්සේ දෙවෙනි එක තියෙන්නේ ආයුධම් කරුගේ සම්පූර්ණ නම සිංහලෙන්. එතකොට මේ මුලින් අපි යදුවා ඉංග්‍රීසි භාෂාවේ කැපිටල් ලකුරින්, දැන් මෙතන දෙවෙනි වතාවට නැවත අහලා තියෙනවා ආයුධම් කරුගේ සම්පූර්ණ නම සිංහලෙන්. ඉතින් එතකොට සිංහලෙන් යොදන්නත් ඕනේ. ඒ වගේම ලිපිනේ අහලා තියෙනවා ඉංග්‍රීසි කැපිටල් අකුරින්. ඉතින් ඔයාගේ ස්ථිර පදිංචි ලිපිනේ මෙතන ඉංග්‍රීසි කැපිටල් අකුරින් යොදන්න අමතක කරන්න නැතුව. ඊට පස්සේ උපන්දිනය අහලා තියෙනවා, උපන්දිනය අහලා තියෙනවා මෙතන. ඒ වගේම මෙතන ස්ත්‍රී පුරුෂ භාවය අහලා තියෙනවා. මේ දෙක කම්ප්ලීට් කරන්න. උපන්දිනය පුරවද්දී මෙතන වර්ෂය, මෙතන මාසය සහ මෙන්න මෙතන දිනය ඒවා හරියට පුරව ගන්න. ඊට පස්සේ ජාතික හැඳුනුම්පත් අංකය මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා කොටු ටිකක්. ඉතින් මේ කොටු ටිකේ හරියටම ජාතික හැඳුනුම්පත් අංකය යොදන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා පළාත. ඉතින් ඔයාගේ පදිංචි අයත් පළාත මෙතන සඳහන් කරන්න. ඒ වගේම දිස්ත්‍රික්කයේ මෙන්න මෙතන සඳහන් කරන්න. ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය මෙන්න මෙතන සඳහන් කරන්න. ඒ වගේම ග්‍රාම නිලධාරී වසම මෙන්න මේ තීරුවේ සඳහන් කරන්න.
ඊට පස්සේ ග්‍රාම නිලධාරී වසමේ අංකයක් තියෙනවා. ඒ අංකය මෙන්න මේ තීරුවේ සඳහන් කරන්න. ජංගම දුරකථන අංකය මෙන්න මේ තීරුවේ. වෙනත් දුරකථන අංක තියෙනවා නම් මේ තීරුවේ සඳහන් කරන්න ඒක අනිවාර්ය නැහැ. ඒ වගේම පවුලේ සිටින සාමාජිකයන් සංඛ්‍යාව මෙන්න මෙතනට යොදන්න. ඉතින් මේ අස්වැසුම ලැබෙද්දී ඔයාලා දන්නවා පවුලේ ඉන්න සාමාජිකයන් සංඛ්‍යාව ලොකු වැදගත්කමක් තියෙන කාරණයක්. මොකද පවුලේ සංඛ්‍යාව දෙකට වැඩි නම් තමයි ඔයාලට අස්වැසුම් වලදී ටිකක් වැඩි මුදලක් ලැබෙන්නේ. දෙකට වඩා අඩුයි නම් ඔයාලට ලැබෙන අස්වැසුම සාපේක්ෂව අඩුයි. ඒ නිසා මෙන්න මෙතන හරියටම ඔයාගේ පවුලේ ඉන්න සංඛ්‍යාව යොදන්න ඕනේ. ඒ යොදන පවුලේ ඉන්න සමාජිකයන්ගේ විස්තර පහල කම්ප්ලීට් කරන්නත් තියෙනවා. ඒ නිසා හරියටම මෙතන පවුලේ සංඛ්‍යාව හරියටම මෙතන දාන්න ඕන. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මීට පෙර ඔබ පවුල සමෘද්ධි ප්‍රතිලාභය ලබාගෙන තිබේද? ඉතින් ඔයා මීට කලින් සමෘද්ධි ගත්තු කෙනෙක් නම් මෙන්න මෙතන yes කියන තීරුවේ හරිය දාන්න. එහෙම නැත්නම් මේ නැත කියන තීරුවේ හරිය ලකුණ යොදන්න. සමෘද්ධි ගatti නැති කෙනෙක් නම් කිලිම නැත කියන තැන දාන්න පුළුවන්. හරි, ඊට පස්සේ ඔන්න මූලික තොරතුරු ටික අපි පුරවලා තියෙන්නේ. දැන් මෙන්න මෙතන තියෙනවා පවුලේ සමාජිකයන් පිළිබඳ තොරතුරු සම්පූර්ණ කරන්න කියලා. ඉතින් මේ තීරුවේ ඔයා දැන් අර උඩින් දැම්මනේ මෙන්න මෙතන පවුලේ සමාජිකයන් සංඛ්‍යාව කීයද කියලා. ආන් එයාලගේ විස්තර ටික දැන් පුරවන්න තමයි මෙන්න මෙතන තියෙන්නේ. එතකොට පවුලේ සමාජිකයන් පිළිබඳ තොරතුරු වන්න පළවෙනි සමාජිකයා විදිහට මෙන්න මෙතන පළවෙනි සමාජිකයාගේ නම දාන්න. මේ උඩ දාපු කෙනාගේ නමත් දැම්මත් ප්‍රශ්නයක් නැහැ. එහෙමත් නැත්නම් ඒක නොදැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒකත් දානව නම් හොඳයි. මොකද ඒක වෙනම තොරතුරක් උඩ තියෙන නිසා මෙතන පළවෙනි සමාජිකයා නම දාන්න, දෙවෙනි සමාජිකයාගේ නම, තුන්වෙනි සමාජිකයාගේ නම, හතරවෙනි සමාජිකයාගේ නම විදිහට මෙන්න මේ විදිහට පහළට යොදන්න පුළුවන් නම් ටික. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය මෙන්න මේ තීරුවේ, ඒ වගේම උපන් දිනය මෙන්න මේ තීරුවේ සහ ජාතික හැඳුනුම්පත් අංකය මෙන්න මේ තීරුවේ යොදන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 18ට වැඩි අයගේ නම් ටික තමයි මෙන්න මෙතනට ඇතුළත් වෙන්න ඕන. මොකද මෙතන ජාතික හැඳුනුම්පත් අංකයක් ඉල්ලලා තියෙන නිසා. ඒ වගේ මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා පවුලේ සමාජිකයන් 6ට වැඩි නම් එම තොරතුරු ඇමුණුම කලියා අයදුම්පතට අමුණන්න කියලා. ඉතින් මෙතන දීලා තියෙන්නේ 6යි. 6 දෙනෙක් නම් විතරයි පුරවන්න තියෙන. ඉතින් 6 දෙනෙක්ට වැඩියෙන් ඉන්නා නම් වෙනත් තැනක මේ අයදුම්පත් රිෆිල් කරලා ඒක මේකට ස්ප්ලෙප්ල කරා නම් වැඩේ හරි. ඊට පස්සේ එල්ල ඔන්න ඔය විදිහට අයදුම්පත් ටික පුරව ගන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන සඳහන් කරලා තියෙනවා අයදුම් කරුගේ අත්න සහ මෙතන දිනේ යොදන්න මේ තොරතුරු හරිද කියලා බලලා. හරි, එතකොට මේ ටික තමයි කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මේ තොරතුරු ග්‍රාම නිලධාරියාට ලබා දුන්නා කියලා ඔයාලට මෙන්න මේ කෑල්ල ලබා දෙනවා ග්‍රාම නිලධාරියා විසින්. ඒ කියන්නේ මෙන්න මේ තීරුව ඔයාලට කතුරෙන් කපලා ඔයාලට ළඟ තියාගන්න දෙනවා. ඒක දෙන්නේ ග්‍රාම නිලධාරී අත්සන් කරලා නිල මුද්‍රාව තියලා සහ දිනේ යොදලා. එතකොට ඔයා මේ අස්වැසුම අයදුම් පත්‍රය ග්‍රාම නිලධාරියාට දුන්නා කියන එක ඔප්පු කරන්න තමයි මේ තීරු ඔයාට දෙන්නේ. එතකොට යම්කිසි වැරද්දකින් ග්‍රාම නිලධාරියා අතින් මේ අයදුම් පත්‍රය නැති වුණොත් ඔයාට වග කියනවා. මොකද ඔයා ළඟ මෙන්න මේ තුණ්ඩුව තියෙන නිසා. ඒ නිසා මේ කෑල්ල නැති කරගන්නතු ළඟ තියාගන්නත් අමතක කරන්න එපා. එතකොට මහලකු සිද්ධියක් නැහැ. ඔන්න ඔය ටික තමයි ෆීල් කරන්න තියෙන්නේ. ඊට පස්සේ පහළ තියෙනවා තොරතුරු ටිකක්. ඔයාලා කැමති නම් ඒ ටිකත් කියවන්න, අනිවාර්යයෙන්ම කියවන්න. මොකද මේ ටික කියවුවට පස්සේ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේ මේ මෙන මෙතන සඳහන් කරලා තියෙනවා විශේෂ උපදෙස් සියලුම අයදුම් කරුවන්ගේ සහ වයස අවුරුදු 18ට වැඩි පවුලේ සියලුම සමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් අංක සහ උපන් දින අනිවාර්යයෙන්ම සඳහන් කරන්න ඕන. ඉතින් අවුරුදු 18ට වැඩි සියලුම දෙනාගේ විස්තර හරියටම සහ උපන් දින හරියටම ලබා දෙන්න කියලා මෙන්න මෙතන පැහැදිලිව විශේෂිතව සඳහන් කරලා තියෙනවා. ඒ නිසා හරියටම මේ තොරතුරු ලබා දෙන්න. ඒ වගේ මෙන්න මෙතන පහළට ආවොත් තවත් ඔයාලට බලා ගන්න පුළුවන් විස්තර කීපයක් තියෙනවා. ඉතින් ඒ ටික කියවලා බලන්න. මම මේ ඩොකියුමන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලට මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගෙන ඔයාලට කැමති නම් print out එකක් අරන් මේක ෆිල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් age office එකකින් ලබා ගන්නත් පුළුවන්. ඉතින් ওই ටික තමයි එතකොට තියෙන්නේ. මේ ටික කියවලා බලන්න. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් comment කරලා යන්න මේ ඇප්ලිකේෂන් එක පුරවන උඩ එන ප්‍රශ්න සම්බන්ධයෙන්. තවදුරටත් කියනවා නම් කියන්න තියෙන්නේ රට ඉන්න පුද්ගලයෙක් නම් ඔයාගේ පවුලේ ඉන්න කෙනෙක්ට තමයි මේක apply කරලා බලන්න වෙන්නේ. හම්බෙයිද නැද්ද කියන එක නම් ෂුවර් නෑ. මොකද රජෙන් කියලා තියෙනවා රට ඉන්න කෙනෙක් ඉන්නවා නම් බොහෝ විට අස්වැසුම ලැබෙන්නේ නැහැ කියලා සහ රට ගියපු ගොඩක් දෙනෙක්ගේ තිබ්බ අස්වැසුමත් කපලා තියෙනවා. නමුත් ඔයා රට ගිහිල්ලා නැවත ලංකාවට ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම කිසිම ප්‍රශ්නයක් නැතුව apply කරන්න පුළුවන්. reject වෙන්නේ නැතුව අස්වැසුම ලබා ගන්න පුළුවන්. එතකොට අපි කලින් වීඩියෝ එකක් කරලා අස්වැසුම ලැබෙන විදිය, එතකොට ප්‍රධාන කොටස් තුනකට බෙදලා තමයි අස්වැසුම ලබා දුන්නේ මට මතක විදියට. ඉතින් ඒ වීඩියෝ එක බලන්න. ඒ වීඩියෝ එක මම ඩිස්ක්‍රිප්ෂන් එකේ පින් කරලා තියන්නම්. එහෙම නැත්නම් පළවෙනි කමෙන්ට් එක බලන්න, කමෙන්ට් එකේ පින් කරලා තියන්නම්. එතකොට ඒ වීඩියෝ එකත් බලලා අදහසක් ලබා ගන්න පුළුවන්. එතකොට එතනදී ඔයාලට රුපියල් 15000ක්, 7500ක් සහ රුපියල් 5000ක් විතර මුදල් ලබා ගන්න පුළුවන්. ඔයා මේ කාණ්ඩෙන් කොයි කාණ්ඩේ රායත් වෙයිද දන්නේ. ඉතින් ඒක එයාලා තමයි තීරණය කරන්නේ. ඉතින් එතකොට තමයි මේක වීඩියෝ එක මතක් කරනවා චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ඒ වගේම ප්‍රශ්න තියෙනවා නම්
අනිවාරෙන් පාලින් කමෙන්ට අදා යන්න ප්‍රශ්නවලට උත්තර ඊළඟ වීඩියෝකින් අරගෙන එන්නම්. එහෙනම් අදට ගිහින් එන්න සීල දුනාටම ජය වේවා.